අපි විරාමයෙන් අනතුරුව ශ්‍රේ කාර්කම් නුරානි මවුලවතුමන්ට යොමුවන්නට සූදානම්. මවුලවතුමනි, අපි උගුරට හොරා බෙහෙත් කනත්ව කෙලින්ම කතා කරොත්, අපි පුංචි කාලේ දකිනවා මුස්ලිම් වරුන් පිරිසක් හරිම සාමකාමී, අපිත් එක්ක එකට කටයුතු කරන, අපි නැන්ද මාම කියලා, අයියා අක්කා නංගි මල්ලි කියලා කතා කරමු. ඊට අමතරව වෙනමම කුලකයක් මේ වන විට සමාජයේ නිරීක්ෂණය වෙනවා. ඒක කාටවත් නැහැ කියන්නට බෑ. ඒ සම්ප්‍රදායික මුස්ලිම් වරුන් සහ අද සිටින ඇතැම් කොට්ටාසයක් අතර තියෙන වෙනස මොකද්ද? වහබිසම් කියලා යම්කිසි න්‍යායක් හරි නිකායක් හරි යම්කිසි ක්‍රමවේදයක් හරි ක්‍රියාත්මක කරන කුලකයක් ඔබතුමා නිරීක්ෂණය කරනවාද? කුරාණය වෙනස් විදිහකට අලුත් විදිහකට කියවන මුස්ලිම් පිරිසක් බිහි වෙලා තියෙනවාද? ඇත්තටම මේ අලුත් පාර්ලිමේන්තු වැඩසටහනට ආරාධනා කිරීමවදව මම ස්තුතිවන්ත වෙනවා දන නාලිකාවට. දෙක්කම ස්වාමීන් වහන්සේ ඇතුළු පියතුමල්ලාගෙන් අවසරයි. මම මගේ සහ මුස්ලිම් ජනයාගේ ශෝකය පළ කරන්න කැමති අහිමි වෙච්ච ජීවිතය පිළිබඳවත්, ඒ වගේම රෝහලේ දැන් ප්‍රතිකාර ලැබෙමින් සිටින ඒ සෑම දෙනාටමත් ඒ පවුල අයට හැකි ඉක්මනින් සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින්, දැන් වෙච්ච මේ ත්‍රස්ත ප්‍රහාරය නැත්තම් මනුෂ්‍ය ඝාතනය පිළිකුල් ලෙස මම හෙලා දකිනවා. මේ මුස්ලිම් ජනයා හව කිසිම ජනකොටසක් නියෝජන කරලා කරපු ක්‍රියාවක් නෙමෙයි. මුළු මානව වර්ගයාටම එරෙහිව කරපු මේ ක්‍රියාවක්. ඒත් එක්කම ස්වාමීන් සහ පියතුමා හොඳ ප්‍රවේශයක් අපිට ලබා දුන්නා. මම ටිකක් මනුෂ්‍ය වර්ගයාගේ ආරම්භ පිළිබඳව අල් කුරානයේ සඳහන් වෙලා තියෙන වැකියක් මතක් කරන්න කැමති මෙතන. මනුෂ්‍ය වර්ගයාව දෙවින්නාංශ මවනකොට මට සමාවෙන්න මවුලතුමනි, අර මං අහපු ප්‍රශ්නෙට ඔබතුමා උත්තර දෙන්න කැමති නැහැ. නෑ නෑ, මම අනිවාර්යෙන් ඒකට උත්තර දෙනවා. මේ වචනේ කියලා අනිවාර්යෙන් මම එතෙන්ට එනවා. මනුෂ්‍ය වර්ගයාව දෙවින්නාංශ මවනකොට අපි කියන දේව දූතයෝ මලායිකවරු ඉදිරිපත් කරපු ප්‍රශ්න තර්කයේ තමයි මේගොල්ලෝ ලේ හලා ගන්නවා, මරා ගන්නවා, ගහ ගන්නවා කියන. එතකොට අපෝ මවනකොට මේ අල් කුරාන් එකේ සඳහන් වෙලා තියෙන තර්කයක්. අපිට තියෙන මිනිස්සු හැටියට මේ ලෝවේ ජීවිතෙන් ලෝවේ වශයෙන් හැටියට අපිට තියෙන ලොකුම අභියෝගය තමයි අපි එතනි ගැටුම්කාර තත්වයට යන්නේ නැතුව සාමකාමීව ජීවත් වෙන එක හැම කාලෙම අපිට තියෙන අභියෝගයක්. ඒක මතක් කරමින් ඔබතුමා සඳහන් කරපු මේ සම්ප්‍රදාය මුස්ලිම් වරුන් සහ මෑත කාලකදී දැන් වෙනස් වූ මුස්ලිම් මුහුණුවරක් සමාජයේ දකිනවා. ඒක ඇත්ත. මම මෙතන නියෝජනය කරන්න ශ්‍රී ලාංකික මුස්ලිම් වරේක් හැටියට, ඒත් එක්ක ශ්‍රී ලංකාවේ ඉන්න මුස්ලිම් වරුන් අතර පොඩි ජනකොටසක් ඉන්නවා මෙලේ ජා මුස්ලිම් වරේක් හැටියට. මං ඒ ජනකොටසත් මෙතන ඉදිරිපත් මනාද නියෝජන කරමින් කියන දෙයක් තමයි මේ රටේ හිටපු අපි මුස්ලිම් වරුන් සහ ඒ කාලේ ඉඳන් හැම කාලෙම මුස්ලිම් නායකවරු ආගමික නායකවරු ඉල්ල සමහර අර්ථකථන ඉදිරිපත් කරනවා. ඒ අර්ථකථනයේ පිටිපස්සේ කණ්ඩායමක් පෙළ ගැසෙනවා. ඒක ඒගොල්ලෝ ඒක පිළිපදින්න පටන් ගන්නවා. එතකොට සාමූහික වශයෙන් කාලයක් අපේ රටේ තිබුණේ විදේශ රටවල් දෙක සම්බන්ධ නැහැ. මේ රටේ ජීවත් වෙච්ච මුස්ලිම් වරුන්ට තිබුණේ එකම පණිවිඩයක්. ඒක සම්ප්‍රදායක හැටියට මේ රටේ හිටපු ආගම දැනුම තිබුණු ආගමික නායකයෝ දීපු අර්ථකථනය තමයි පිළිපදින කියන්නේ. බටහිර රටවලින් නිර්මාණය වෙච්ච මැදපරදිග රට බලවත් වීම පස්සේ, ශක්තිමත් වීම පස්සේ අලුත් අදහස්, අලුත් අර්ථකථනය ඉදිරිපත් වෙනවා. ඒ අර්ථකථනය හරි වැරදි කියන නෙමෙයි මම මේ කියන්නේ. අර්ථකථනය හැම එක්කිනාටම යම්කිසි මතයක් දරන්න අයිතියක් තියෙනවා, නිදහසක් තියෙනවා. එතකොට එතනින් ඒ අර්ථකථනයත් එක්කම තරුණියෝ ඒ වගේම අලුත් කණ්ඩායමක් ඒකට
නියෝජනය වෙනවා. නියෝජනය වෙනකොට එතන වෙනස්කම් ටිකක් පේන්න පටන් ගන්නවා. මෑත කාලයකදී සිද්ධ වෙච්ච දෙයක් තමයි අපෙන් සිද්ධ වෙච්ච වැරද්දක් කියලා මම මෙතන පිළිගන්න කැමතියි. නමුත් මේ ඌමනාවෙන් සැලසුම් කරලා කරපු දෙයක් නෙමෙයි. අපි සුදේශී අවුරුදු 1000කට වැඩි කාලයක් අපි මේ ජීවත් වුණා. සෑම කාලයකදීම අපි හිටියේ මේ රටේ පාලකයෙක්ක රජවරුන් එක්ක. ඉතිහාසයේ ඒකට සාක්ෂි දරනවා. යුද්ධ කාලෙදි පවා LTT යුද්ධ කාලෙදි පවා අපි තරම් විශ්වාස කණ්ඩායමක් හමුදාවට හෝ බුද්ධ්‍යංශයට හිටියේ නැහැ. බුද්ධ්‍යංශයේ වැඩි ජන කොටස්, ඒ කියන්නේ වැඩිම පිරිසක් හිටියේ හමුදායේ බුද්ධ්‍යංශයේ හිටියේ මුස්ලිම් ජනය. කර්නල් මුතාලිෆ් තුමා අපේ බිරිඳගේ පැත්තෙන් ඥාතිත්ව වෙනවා ඇතන. මේ රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාගය කරා. එතකොට මේ ආගම් ભેද මේ මොකුත් නෙමෙයි සැලසුම් කරන්නේ නැතුව අපිටම දන්නේ නැතුව මේ විදේශ සංනිවේදනයත් එක්ක ඒට යන්නේ එන්න මැද පෙරදිගර රටවලට අපේ කාන්තාව සහ ඒ වගේම ශ්‍රී ලාංකික අනිත් කාන්තාව යන්නේ එන්න පටන් ගන්නකොට ඒගොල්ලෝ එතන සිද්ධ වෙන මේ ආගමික ක්‍රියාවල් බලලා විශ්වාස කරන්න පටන් ගත්තා. ඉස්ලාම් ධර්මයේ මුලය මේ මක්කම මදීනාවේ. එතකොට මේගොල්ලෝ කරන දේ තමයි හරිම ඉස්ලාම් ධර්මයේ වෙන්න පුළුවන්. එතකොට මෑත ඉතිහාසයේ මක්කමට යනවා කියන්නේ අවුරුදු 50ක් 60ක් අපේ ආච්චිලා සීයලා යනවා, මාස 4ක් වෙනවා. පෝට්ටි යන්නුන ඔක්කොම යන්නෙත් නැහැ. එතකොට ඒ සම්බන්ධ නැහැ. එතන මේ ස්වභාවිකම මේ සම්බන්ධ වෙනකොට මිනිස්සු නිකන් දකිනවා, පිළිපදිනවා. ඒ මතය අරන් එනවා. ඒ මතය එක එක අලුත් මතය එනකොට ආරම්භයෙන්ම ඒ මතනේ ඒ මතයට විරුද්ධව ක්‍රියා කරේ අනිත් ජනයා නෙමෙයි. අපේ තුලම ඉන්න මුස්ලිම් නායකයෝ අතර තමයි අපිට ගැටුනේ. අලුත් මතයක් එනකොට ඒ අලුත් නිකායක් හැදෙනවා. විදේශ රටවල් වල අලුත් මම විතා පැහැදිලිව කියන්න කැමතියි ඒ මතය හරි වැරදි කියලා නෙමෙයි මම මේ කියන්න එන්නේ. ඒක හරිද වැරදි කියන එක ඒක එක එක්කෙනා කියයි තර්ක කරගෙන යනවා. අපේ තර්කයේ තමයි හරි, අනිත් කට්ටිය වැරදි කියන දෙයක්. මට මෞලවතුමනි, දැන් සමාජගත වෙලා විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරිමින් යන මතයක් තියෙනවා. තමන්ගේ මතයේ නොයවසන අන්‍යාගමික පිරිසක් සමූලඝාතනය කිරීමෙන් ස්වර්ගයට යන්නට පුළුවන්, ස්වර්ගයේ දොරටු ඉවර වෙනවයි කියලා මතයක් මුස්ලිම් ආගමේ තියෙනවයි කියලා, ඒක ඇත්තක්ද? මම ඒක ප්‍රතික්ෂේප කරනවා. අල් කුරානයේ එවැනි දෙයක් කියලා නැහැ, සඳහන් වෙලා නැහැ. අල් කුරානයේ කියන දෙයක් තමයි අපේ ස්වාමීන් වහන්සේ මට මතක් කරා, ලකුම් දීනකුම් වලිය දීන් කියලා. දැන් මේ පටන් ගන්න කලින් කියපු දේ. ඒ කියන්නේ අපි කියන්නේ ඔබතුමා විශ්වාස ඔබතුමල්ලා විශ්වාස කරන ආගම ඔබතුමල්ලාට, අපි විශ්වාස කරන ආගම අපිට. ඒ වගේම ලා ඉක්‍රාහ ෆිද්දීන්, ආගම හෝ කිසිම මතයක් කාටත් බල කරන්න බෑ කියලා දෙයක්. ඒ වගේම නබිතුමා ජීවත් වෙච්ච අපි හැම දෙයක්ම නිකම් මතයක් අරන් විශ්වාස කරන්නේ නැතුව දැන් අපේ රටට වෙලා තියෙන මේ ප්‍රශ්නය මේ අපි හොඳට දැනගන්න ඕනේ. කවුරු හරි එක්කෙනෙක් නිර්මාණය කරන මතයට රැල්ලක් එකතු වෙනවා. දැන් මේක දේශපාලක නායකයෝ දන්නවා, ඔක්කොමල දන්නවා. එතන මතයක් දීපු ගම රැල්ලක් ගිහිල්ලා ඒකෙන් යම්කිසි විනාශයක් වෙලාට පස්සේ, අපරාධයක් වෙලාට පස්සේ තමයි අපේ ජනයා හිතන්නේ මං අපි කරගත්ත ලොකු වැරද්දක් නේ කියලා. ඒ වෙලාවේ විනාශය වෙලා ඉවරයි. මෙතන ඇත්තම නබිතුමා නිර්මාණය කරපු මදීනා නගරය, ඒ මදීනාවේ නිර්මාණය කරපු ව්‍යවස්ථාව, ඒ ප්‍රතිඥාව ඇවිල්ලා ඒ මදීනා නගරේ හැම ජන කොටස්ම ජීවත් වුණා. ක්‍රිස්තියානි ආගම නියෝජන කරන කට්ටිය ජීවත් වුණා, යුදවරු ජීවත් වුණා, වෙන විශ්වාස කරන කට්ටිය ජීවත් වුණා. ඒ සෑම දෙනාත් එක්ක මම ඉතා වගකීමෙන් කියන්නේ, ඒ සෑම දෙනාත් එක්කම නබිතුමා සාමගිවිසුමක් ඇති කරා. ඒ සාමගිවිසුම මොකද්ද? අපි නගරයක් හැටියට ජීවත් වෙනවා, අපි ඔක්කොමලාට එරෙහිව පිටින් එන බලවේගයට කාටත් ඔත්තු දෙන්නත් බෑ, උදව් කරන්නත් බෑ. අපි එක එක්කෙනා එකට ජීවත් වෙන්න ඕනේ. ඊට පස්සේ ආවේ නබිතුමාගේ අපවාදයට පස්සේ ආපු ඛලීෆාවරු, නායකවරුන් අබූ බක්කර්, ඊට පස්සේ උමර් රදියල්ලාහු අන්හුම. එතුමත් කිව්වේ මොකද්ද? යුදවරුන් ඒ කාලේ කුෂිකර්මයේ යෙදුණා මදීනාවේ. කුෂිකර්මයේ යෙදিলা යුදවරු ඊට පස්සේ වයසටපත් වෙලා දැන් ඒගොල්ලන්ට යැපෙන්න දෙයක් නැහැ. මේ පෙන්ෂන් ස්කීම් එක දැන් ලෝකයේ කියනවා, මේ පෙන්ෂන් ස්කීම් එක වැඩිහිටියටපත් වෙලාට පස්සේ Tamanට යැපෙන්නේ යම් කිසි දෙයක්.
ඒ පෙන්ෂන් ස්කීම් එක ආරම්භයෙන්ම නිර්මාණය කරේ උමර් රලි තුමා. මේක ඉතිහාසය ඔක්කොමලා විශ්වාස කළා. ඒක නිර්මාණය කරේ මුස්ලිම් පුරවැසියෙක්ව බල්ලා නෙමෙයි, යුදෝ පුරවැසියෙක් මේ හිඟා කනකොට අහනව වැඩිටි කියලා. ඇයි හිඟා කන්නේ කිව්වම ඒ ඒ තත්ත්වය නෑ. අපේ 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 මාතෘකාවට සහ සිද්ධියට අදාළව ඔබතුමා සඳහන් කරන්න පැහැදිලිවම නබිනායකතුමා හෝ එහෙම නැත්නම් ශුද්ධ වූ කුරාණයේ තිබෙන කිසිම ඉගැන්වීමකින් එහෙම තල්ලුවක් පෙළඹවීමක් නැහැ කියලා අන්‍ය ලබ්ධිකයන් අන්‍ය ඇදහිම් කරන අය සම්බන්ධයෙන් අනිවාර්යෙන් සමහර කුරාන් වැකි තියෙනවා. අල් කුරාණේ පහළ වෙච්ච දේ පොතක් හැටියට යම් කිසි පුද්ගලයෙක් පොතක් හැටියට මාතෘකාවත් එක්ක ලියපු පොතක් නෙමෙයි. අවුරුදු 23 කාලේ නබිතුමාගේ ජීවන කාලයේ කාලයෙන් කාලයෙන් අවස්ථා අවස්ථා අනුව පහළ වෙච්ච වැකි තමයි අල් කුරාන්. ඊට පස්සේ තමයි ඒක ඒක පොතක් විදියට එකතු වෙන්නේ. එතකොට සමහර වැකි තියෙනවා. අපි යථාර්ථය ඇත්ත කතා කරන්න ඕනේ. මහන් ඕනේ නැහැනේ කාටත්. දැන් අපි සමස්ත ලංකා ඉස්ලාම් යුතුන්ගේ සංගමයේ සිංහල පරිවර්තනයක් තියෙනවා. අපි ළඟදී ඒක එලි දැක්කුවා. එතකොට කාටත් පුළුවන් ඒක අරන් කියවලා පැහැදිලි කිරීමක් ලබා ගන්න. එතකොට සමහර වැකි තියෙනවා ඒ යුද බිමේදී යුද්ධ කරන අතරතුර පහළ වෙච්ච වැකි. සතුරා එක්ක යුද්ධ කරනකොට කියනවා මරන්න. එතකොට සතුරා එක්ක මෙතන ඇවිල්ලා යුද්ධ කරේ අන්‍යාගමිකයෙක් එක්ක කියලා නෙමෙයි. තමන්ට තර්ජනය වෙලා තමන්ගේ රාජ්‍ය තමන්ගේ රාජ්‍ය නැති කරන්න එන පුද්ගලයෙක්. ඒක හැම කාලෙම දැන් යුද්ධ වෙනවා. දැන් අපි LTTT හැරෙහිව යුද්ධ කරා. කවුරුත් අර්ථකථනය කරන්නේ LTTT ත්‍රස්තවාදීට එරෙහිව යුද්ධ කරන එක ත්‍රස්තවාදයක් කියලා. ඒක මුළු මනුෂ්‍ය ජාතිය ආරක්ෂා කිරීම සඳහා ත්‍රස්තවාදය මර්ධනය කිරීම සඳහා එවැනි වැකි උපුටා කරගෙන මේ 21st century මේ 21 වෙනි සංවත්සරයේ ස්වාමීන් කියපු විදියට අපි තමයි දැන් මුළු ලෝකෙම මේ සෙල්ලම ගෙනියන්න හොඳ ප්‍රවේශයක් අපි ලබා දුන්නා. මේ තරුණයන් හින්න නිසා මට කියන්න ගොඩක් ඇති. මේ සෙල්ලම තමන්ගේ ඉලක්කය ගෙනියන්නට හොඳම තැනක් මෙගොල්ලෝ හොයාගත්තා. ඉස්ලාමයේ කුදුරු කරගත්තා. පාවිච්චි කරලා තමයි මේ සෙල්ලම ගෙනියන්නේ. මේ ඔක්කොම ගෙනල්ලේ මුස්ලිම් බීතිකාව ඇති කරා. මුළු ලෝකෙම ඒක නිර්මාණය කරන ඒක ඒ වෙනුවෙන් වේදන් කරන හැම දෙයක්ම සිද්ධ වෙනවා. මං එතනට එන්න කැමති. අපේ තරුණය ඒ වගේම අපි අතර සංස්කෘතික වශයෙන් ඔබතුමාගේ ප්‍රශ්නේ මේකයි. සංස්කෘතිය වශයෙන් මෑත කාලකදී වෙනස් වීම සිද්ධ වෙලා තියෙනවා. ඒක තමයි ඉතින්. ඒ මෑත කාලකදී වෙනස්කම් සිද්ධ වෙච්ච එක දැන් ඇඳුම් පැළඳුම් මේ බට මොකද්ද මැද පෙරදිග රට ඇඳුම් පැළඳුම්ත් එක්ක ගොඩාක් සමීප වෙනවා. එතන ත්‍රස්ත ක්‍රියාවල් බෝම්බ පිපිරෙනවා මරාගෙන මැරෙනවා. මෙතනත් දැන් ඒක දකින්නකොට සාමාන්‍ය ජනයාට සැකයක් ඇති වෙන එක සාධාරණයි. බයක් ඇති වෙන එක සාධාරණයි. ඒක මං අසාධාරණයි කියලා කියන්නේ නැහැ. ඒ සාමාන්‍ය ජනයාට. නමුත් සාමාන්‍ය ජනයා ටිකක් හිතන්න ඕනේ මගේ අසල් වැසියත් එක්කනේ. ඒකත් එක්ක අපිට වෙච්ච ලොකුම දෙයක් තමයි නැගෙනහිර පළාතේ අපේ මුස්ලිම් ජනයා වැඩිම එක ගොඳුරු ජීවත් වෙනවා. මම දකුණේ එන නිසා සිංහල ජනයාත් එක්ක ගොඩක් කිට්ටු සම්බන්ධතා. බස්නාහිර අපි ජීවත් වෙන කට්ටියට සිංහල ජනයා එක්ක හොඳ සම්බන්ධතාවයක් තියෙනවා. ඒක සිංහල ජනයාගේ සංස්කෘතිය මොකද්ද? මේ ඉතිහාසය මොකද්ද? ඇඳුම් පළඳුම් සහ කැමති වෙන දේ මොකද්ද? ඒ නැගෙනහිර පළාතේ ජීවත් වෙන වැඩි මුස්ලිම් ජනයාට ඒක දන්නේ නැහැ. නෑ දැන් ඔබතුමා කියන්නේ ඒ සාම්ප්‍රදායික මුස්ලිම් වරුන් දැන් ලංකාවේ ඉන්න අනිත් ජාතීන්ගේ සංස්කෘතිය පිළිගත්ත ඒ සම්බන්ධයෙන් ඉතාමත් සහයෝගයෙන් කටයුතු කරපු සාම්ප්‍රදායික මුස්ලිම් ජනතාව අර අන්තවාදී පිරිස් වැරදි විදිහට ඔබතුමන් කියන විදිහට වැරදි විදිහට කුරාණය කියවන අන්තවාදී පිරිස් ප්‍රතික්ෂේප කරනවද? ඔවුන් පිළිකු කරන කොන් කරන ස්වරූපයක් ওই සමාජය තුළ නිර්මාණය වෙනවද? ඔබතුමාගේ මේ ප්‍රශ්නය මෑත කාලේ ඔබතුමා ප්‍රවෘත්තිවල දැක්කොත් තියෙනවා. දැන් තමයි සිංහල මුස්ලිම් කියන ගැටුම් තියෙනවා. අපි දකිනවා සිංහල මුස්ලිම් නැත්තම් මේ වගේ ගැටුම් කාර්ය සිංහල මුස්ලිම් ගැටුමක් අපි දකින්නේ නැහැ මෞලවිතු. නෑ නෑ ඒ කියන්නේ මේක තර්කයක් විදියට. ඒ තර්කයක් කියලා කියන්නේ සිංහල ජනයා දැන් අපි කියන්නේ කිසුදු දැන් මම ප්‍රවෘත්ති අංශයේ සමාජිකයෙක් විදියට මට තාමත් වගේ කීමෙන් කියන්නට පුළුවන් කිසිදු සිංහල මුස්ලිම් ගැටුමක් පිළිබඳව තොරතුරක් වාර්තා වෙන්නේ නැහැ. නෑ ඒ කියන්නේ ඒකනේ ළඟදී සිද්ධ වෙච්ච අලුත්ගම සිද්ධිය දිගිනේ සිද්ධිය මේ මෑත කාලෙකදී සිද්ධ වෙච්ච සිද්ධිය මේ සමාජ මාධ්‍ය ජාලය තුල නිර්මාණය වෙලා තියෙන පණිවිඩය ඇවිල්ලා ලෝකයටත් යන පණිවිඩය ඇවිල්ලා මේ සිංහල මුස්ලිම්
ගැටුමක් විදියට තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. නමුත් ඇත්ත කතාව ඔබතුමා කියපු දේ තමයි මම කියන්නේ මෙතන සමාජ මාධ්‍ය ජාලව තුල ඒ වගේම තරුණිය ඇතුළේ තියෙන මේක. ඒකට හේතුව ඇවිල්ලා අවිශ්වාසයනේ. ඒකට හේතුව මේ ජනයා අතර තියෙන අවිශ්වාසය. ඒ වගේම සංස්කෘතිය වශයෙන් තියෙන වෙනස්කම්. දැන් මෙතන එක දෙයක් තමයි ආරම්භයේ ඉඳන් අලුත් අදහස් ඉදිරිපත් වෙනකොට අපේ තුල ඒක ප්‍රතික්ෂේප කරන්නේ අපේම මිනිස්සු තමයි. හැම අපි පල්ලිවල ඒ වගේම දේවල් ප්‍රතික්ෂේප කරගෙනම යනවා. අපිට නිරීක්ෂණය කරන්නට පුළුවන් ඉතාමත් බිහිසුණු සිදුවීමක් වෙලා තියෙද්දී අපිට මොහොතක් වෙලා අපේ පසුගිය 21 වෙනිදා ඉතාමත් කනගාටුදායක තොරතුරක් කන වැකුණාම ඒ අත්දැකීම් මිදගත්තාම අපේ රටේ ජනතාව කොයිතරම් උසස් ජනතාවක්ද දියුණු ජනතාවක්ද කියලා අපි දැක්කා. කිසිදු බාහිර පුද්ගලයෙකුට ගලක්වත් ගැහුවේ නැහැ. ඒක විඳ දරාගත්තා, ඉවසාගත්තා, අඬලා වැළපිලා දුක කියලා ඊට පස්සේ බෞද්ධයෝ පින් දුන්නා. කතෝලිකෝ දෙවියන් නැද්ද ඒක කරලා ඉවසගෙන හිටියා. අපි එහෙම ගැටුමක් මං නිරීක්ෂණය වෙන්නේ නැහැ මවුලවිතුමනේ. නෑ නෑ මම ගැටුමක් කියලා ඒක මගෙන් වචනයෙන් යම් කිසි වැරද්දක් සිද්ධ වෙලා තියෙනවා නම් මම අපි මම යථාර්ථය කතා කරන්නේ ඇයි කියලා යුද්ධයෙන් පස්සේ මෙවැනි තර්ක අන්තවාද මුස්ලිම් තර්ක මෙවැනි තර්කයක් ගොඩනැගීගෙන යනවා. ගැටුමක් කියලා කියන්නේ ප්‍රහාර ගහගන්න තත්ත්වෙ නෙමෙයි. මම කියන්නේ මෙතන මතවාදයේ ඉදිරිපත් කිරීමේ යම්කිසි දේවල් සිද්ධ වෙලා තියෙනවා. දැන් මම කියන්නේ මෙතන මේ සිද්ධියත් එක්කම හැම පල්ලියකම පන්සලකම පින් දුන්නා යාඥා කරා. අදත් අපි කිව්වා හෙට දවස් ඔක්කොමලා උපවාසය යෙදෙන්න කියලා මුස්ලිම් වරුන්ට උපවාසය යෙදලා ප්‍රාර්ථනා කරන්න යාඥා කරන්න ප්‍රතික්ෂේප කරන සුදි කොඩි දාන්න කියලා අපිත් කියලා තියෙනවා. නමුත් මේ ඔක්කොම අපි ප්‍රකාශ කරන මෙතන කිසිම ගැටලුවක් නැහැ ඔබතුමා කියන විදියට. නමුත් මෙතන මම කියන්න කැමති මේ වෙනි ක්‍රියාවක් ත්‍රස්ත ක්‍රියාවක් අපේ ජනකොටසෙන් යම්කිසි පුද්ගලෙක් අපිව නියෝජනය කරලා නෙමෙයි කරේ. තමන්ගේ පෞද්ගලික අවශ්‍යතාවය නැත්තම් කොමාරි ස්වාමවංශ කීප විදියට විදේශීයකගේ නැත්තම් ජාත්‍යන්තර උමනාවකට කරේ. ඇත්තටම මෙතන අපි කිතුණු ජනතාවත් එක්ක මේ ප්‍රහාරය කිතුණු ජනතාවට කරන්නත් ඒත් එක්කම අපි ගොඩක් බුද්ධියෙන් විමසන්න ඕනේ මේ 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 ප්‍රහාර එල්ල වෙන තැන මොකක්ද? කිතුණු දේවස්ථානයට ඒ වගේම පාස්කු දිනේ ඒකත් එක්කම එතන ජන එල්ල වෙන්නේ මේ 5 star hotel වල. එතකොට මෙතන මේ නිර්මාණයේ තියෙන ගහන්නේ ඇවිල්ලා අපේ රටේ ආර්ථිකයට. වැඩිම පිරිසක් මේ රටට එන්න සංචාරක හැටියට කිතුණු භක්තිකයෝ. යුරෝපයෙන් ඉඳන් හැමතැනම ඉඳන් එන්නේ කිතුණු භක්තිකයෝ. එතකොට මුළු ලෝකෙම ඉන්න කිතුණු භක්තිකයෝට මේ රටේ තියෙන විශ්වාසය මෙතන මොකද්ද නැති වෙනවා, බයක් ඇති වෙනවා. ඒකත් එක්කම සංචාරයේ ලෝකෙ මේ කවුද කියන එක මට දන්නේ නැහැ. නමුත් මම කියන්නේ මෙතන යම්කිසි දෙයක් ඔබතුමා මට ටිකක් කාලයක් ලබා දෙන්න ඕනේ මෙතන මේ දේ. නැහැ අපි දෙවෙනි වැටේදී මෞලිකතුමනි සාකච්ඡා කරමු. අපි ඒ කියන්නේ නිවැරදි කරගෙන යන්. දැන් අපි මම පෞද්ගලික විශ්වාස කරන්නේ මේ වියත් සභාවේ උගතුන් එකඟ වෙයිද නැහැ. මේක ජාතීන් අතර හෝ ආගම් අතර ගැටුමක් නොවේ. අන්තවාදී පිරිසක් Tamange තිබෙන මානසික ප්‍රශ්නයක් විසඳ ගන්නට කරපු දෙයක් විදිහට. මම දන්නවා ඔබ වහන්සලා ඔබතුමාලා එකඟ වෙනවද කියලා. මේ අපි දැන් අපි මේ බරපතල අර්ථකථන දීමෙන් සමහරලාට මේක ඇත්ත ස්වභාවය වැහෙන්න පුළුවන්. ඔබතුමා කියන එක ඇත්ත. ඒ කියන්නේ අපි මේ සිද්ධිය වටා මේ වෙනත් අර්ථකථන ගොඩනගා ගත්තහම මේ ඇත්ත ස්වરૂපය සමහරලා වැහිලා යන්න පුළුවන්. ඒක අතිශය භයානක දෙයක්. ඉතින් ඒ නිසා මම හිතනවා අපි මේ දැන් මේ සිද්ධීන් වෙනත් රටවල සිද්ධ වෙලා තියෙනවා. මෑතකදී වෙනස් රටවල සිද්ධ වුණා. එතකොට දැන් අපි කියමු ඔය කියන බලවත් රාජ්‍යයන් ඇතුළත් මේක සිද්ධ වුණා. ඉතින් ඒ නිසා මේකේ ඇත්ත ස්වરૂපය හරියටම තේරුම් අරගෙන මේකට අපි රටක් හැටියට මුණ දෙන්න කොහොමද කියන එක ගැන තමයි අපි කල්පනා කරන්න ඕනේ කියලා මට හිතෙන්නේ. එහෙම නැත්නම් අපි නිකන් අර අපි කරන්න ඕන දේ පැත්තකින් තියලා අපි වෙනත් දේවල් කරන්න පටන් ගන්නවා. මේක විසඳෙන්නේ නැහැ අනිවාර්යයෙන්. හොඳයි අපි මහාචාර්ය මැදවර අපි තිස්ස අපේ ගෞරවනීය ස්වාමීන් වහන්ස මේ අන්තවාදී කට්ටක් කියලා නිරීක්ෂණය කරන මොකද්ද ඔබ වහන්සේ ප්‍රවේශය ලබන්නේ? අවසරයි අපේ හාමුදුරුවනේ පූජකතුමන්ලා කියන අවසරයි. දැන් මේකෙදි මේ සංකල්පීය වශයෙන් යම් සාකච්ඡා ටිකක් ආවා. හැබැයි මේක අපි ඇත්තට බහින්න එපා. මොකක්ද උනේ කියන එක ඒක සංකල්පීය කාරණා වැදගත්.
හැබැයි උනාට මේ සිද්ධ වෙච්ච දේත් එක්ක ගත්තන් පස්සේ සංකල්පීය කාරණාවල ඒ භාවිතේ කොහොමද සිද්ධ වුනේ කියන එක අපි දකින්න ඕනේ. අපේ ගෞරවනීය මහාචාර්ය ඉන්ද්‍රාගාරේ ධම්මරත්න හඳුරන් වහන්සේ කියාගෙන ආපු තැනක් තිබ්බා. උන්වහන්සේ කිව්වා මේ ඇමරිකාවට මේ ලංකාවට පය ගහගන්න පදනම සකස් කිරීම මේ ඇතුලේ සිද්ධ වෙනවා කියලා. හැබැයි එතකොට එහෙනම් මේක ඉස්ලාම් අන්තවාදයක්වත් නෙමෙයි, නැත්නම් ත්‍රස්තවාදයක්වත් නෙමෙයි තියෙන්නේ. ඇමරිකන් ව්‍යාප්තවාදය කියන එකනේ ඒකේ අවසාන වශයෙන් කෙනෙක්ට කියන්න පුළුවන්. නමුත් උන්වහන්සේ එහෙම කියන්නේ නෙමෙයි ගියේ. නමුත් එහෙම කෙනෙක්ට කියලා මේක ඉවර කරන්න පුළුවන්. දැන් මේතර කතා කීපයක් තියෙන එකක් තමයි ඊයේ වෙනකොට අපේ රටේ ප්‍රබල ඇමතිවරයෙක් රාජිත සේනාරත්න මහත්මයා සඳහන් කළා මේක මේ ජාත්‍යන්තර සම්බන්ධයක් නෑ, මේක මේ ලංකාවේ වැඩක්, මේක ලංකාවේ මේ ත්‍රස්ත කණ්ඩායමක වැඩක්, පොඩි කණ්ඩායමක්. ඊළඟට අද පාර්ලිමේන්තුවේ කතා කරනකොට අග්‍රාමාත්‍යවරයා කියනවා මේකට තියෙනවා මේ ජාත්‍යන්තර සම්බන්ධයක්. ඔව් BBC එකටත් මම බලාගෙන ඒ විදිහටම කතා කරනවා. එතකොට දැන් කලින් කිව්වේ මේක ගණන් ගන්න දෙයක් නැහැ, මේක ත්‍රස්ත කණ්ඩායමක පොඩි වැඩක් කියලා. දැන් කියන්නේ මේක ගණන් අරගෙන වැඩක් නැහැ, මොකද මේක ලෝකෙ කාටවත් සිද්ධ වෙන පොදු වේ බලපාන ජාත්‍යන්තර වැඩක් කියලා. හැබැයි මේක අපි අර්ථකථනය කරන්න හිම නෙමෙයි. මොකද අපි මේ තක්කඩි දේශපාලකයින්ට මේක වැරදි විදිහට අර්ථකථනය කරන්න දීලා හෙටත් මේ රට ලේවිලක් වෙන එකට අපි ඉඩ දෙන්න නරකයි පූජකතුමනි. ඔබතුමන්ලා අපි එකතු වෙන්න ඕනේ. කොහොම මේ රටේ බලය අපි ගන්න ඕනේ. මම කියන්නේ සෙල්ලමක් නෙමෙයි මේක. මොකද හේතුව මේක වෙනකම් බලන් හිටියා මේ අය. මේක මේගොල්ලන්ට අවශ්‍යතාවක් වෙලා තිබ්බා. මම ඒකට හොඳ කාරණාවක් කියන්නම්. දැන් මේගොල්ලෝ ඒ විදිහට මේක වෙනස් වෙනස් අර්ථකථනයන්ට භාජනය කරලා ඒගොල්ලෝ උත්සාහ කරනවා එක්කෝ මේක පුංචි දෙයක්, එහෙම නැත්නම් මේක ගෝලීය දෙයක් කිය එහෙම ඒ නිසා මේකට අපිට කරන්න දෙයක් නැහැ කියන තැනට එන්න. එහෙම කොහොමද මේ මේකට කරන්න දෙයක් නැහැ කියලා කියන්නේ? දැන් මෙතනදී මේගොල්ලෝ උත්සාහ දරුවා මුලින්ම මේක රහේමසිරි ප්‍රනාන්දු කවුද ආරක්ෂකලේ කම්වරයට හෝ එහෙමත් නැත්නම් පොලිස්පති පූජිතට හෝ එහෙමත් නැත්නම් තවත් මේ කවුරුන් කවුරුන් හෝ මේ මේ චරිත කීපයකට මේක දාලා පුළුවන් නම් ගැලවෙන්න කියලා. මෙතන මේ කොලේක ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ, කොලේ බෙදලා දුන්නේ නැති එක ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ පූජකතුමනි. මේ කොලේ බෙදා දීම බැරි වුණත් හරි වුණත් ඒක නෙමෙයි මේ කොලේ සම්බන්ධයෙන් කතාව. අයියෝ මෙච්චර කලිනුන් මේ මොනවද වාර්තා ඇවිල්ලා තියෙනවා, බුද්ධ්‍යංශ වාර්තා ඇවිල්ලා තියෙනවා, ඒවට ක්‍රියාත්මක ගුණේ නැහැ නේද කියන එක හරි. ඒක වැරදි. ආරක්ෂක ලේකණුත් වැරදි, පොලිස්පතිත් වැරදි, ඒක අපි කියමුකෝ. හැබැයි ඒ මේ මේකේ අන්තිමතර. හැබැයි මේක මුල හරියට ගියොත් එහෙම 2016 මාර්තු මාසේ අපිට මතකයි විජේදාස රාජපක්ෂ මහත්තයා මේ ගැන පැහැදිලිව පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කළා. ඒ වෙලාවේදී පහුවදා නොවැම්බර් මාසේ 2018 ඒ පහුවදා ඊට පස්සේ මේ සම්බන්ධයෙන් ඒක ඔහුගේ FB එකේ තියෙනවා ඒ වார்த்தාව. මේ ඒ වෙනුවෙන් කරපු ප්‍රවෘත්ති සාකච්ඡාවක් කරනවා මට මතක හිටියට මුජිබ රහුමාන් මහත්මයා. ඔහු සඳහන් කරනවා මෙහෙම මේක බොරුවක්. මෙහෙම දෙයක් මේ ලෝකේ නැහැ. මේක මේ අර කොරහේ කිඹුල්ලු දකින්න වගේ දෙයක් කියලා කියනවා කියන එකක්. ඒක පාර්ලිමේන්තුවේත් කතා වුණා. එතුමා ඒක ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කළාට එතුමා මේ විදිහේ කතාවක් කළා. ඒ වගේම තමයි අපි දැක්කා පහුගිය කාලේ අර අක්කර 75ක පොල් ඉඩමක්. කොහෙද මේ වනාතුවිල්ලුවේ. අක්කර 75ක පොල් ඉඩමක C4 කිලෝ 100ක් හම්බ වෙනවා. ඔය ශංග්‍රීලා පුපුරවන්න පාවිච්චි කරලා තියෙන C4 කිලෝ 4යි කියනවනේ. ඒ කිලෝ 4 ප්‍රමාණවත් කියලා. ඒ කොටසක් තමයි කරා කියන්නේ. එතකොට හිතන්න අර C4 කිලෝ 100ක ප්‍රමාණයක් හමු වෙලා තිබුණා. ඩෙටනේටර් හමු වෙලා තිබුණා. ඒ වගේම එතන පුහුණු කිරීම කඳුරක් තිබ්බා. ඒ වගේම ඒ සඳහා ඒකට ඔය මේ මේකේ මහමොලකරු කියන වචනේ පාවිච්චි කරන්න බෑ. මහමොලකරු බෙල්ල දෙන්නේ නැහැ වැඩසටහන් වල. මේ වගේ මේ මැරෙන්න මහමොලකරු කියන එක බොරුවක්. ඒ මහමොලකරුවෙක් නෙමෙයි. ඒ මේකෙම වින්දිතේ. ඔය අන්තවාදී බෝම්බ පුපුරවා ගත්ත අය ගැන අපි කතා කරන්නේ. ඒගොල්ලෝ මේ අන්තවාදයේ තවත් ගොදුරු. ඒ කියන්නේ මේකේ ගොදුරු උනේ කතෝලිකයෝ එහෙමත් නැත්නම් බෝම්බෙට අහුවෙච්ච අනිත් අය විතර නෙමෙයි. බෝම්බෙ පිටේල්ලන් ගිය මිනිහත් ගොදුරක්. ඒකේ ගොදුරු බව දන්නේ නැහැ. ඒ ඉත කොහොම හරි ඔවුන් මේක මේ වැඩ කටයුත්ත සංවිධානය කරන හොඳටම දැක්කා. මේ සම්බන්ධයෙන් ඥානසාර හඳුරු කිව්වේ නැද්ද මීට අවුරුදු ගානකට කලින්? දැන් උන්වහන්සේ මේ ගැන උන්වහන්සේත් යම් අයගේ යම් දේවල් වලට අහුවෙච්ච බව අපි දන්නවා. උන්වහන්සේ රැවටෙන බවත් අපි දන්නවා. උන්වහන්සේ සමහර දේවල් වලට පාවිච්චි කරපු බවත් අපි දන්නවා. ඒක වෙනම කතාවක් හඳුනන. ඒක අපි පැත්තක තියමුකෝ. නමුත් උන්වහන්සේ මේ යථාර්ථය ලෝකෙට පැහැදිලි කළා. උන්වහන්සේ කියපු දේවල් වල ඇත්තක් තියෙනවා. එතකොට උන්වහන්සේ මේ කියපු දේවල් ඇහුවේ සමාජයේ. උන්වහන්සේ එක වෙලාවක කිව්වා
ඇඟිල්ල දිහා බලන්න එපා පෙන්නන හද දිහා බලන්න කියලා. උනාසක වචන නරකයි කියලා නේද ගොඩක් අය කතා කළේ. ඇත්තට උනාසක වචන නරක නිසා නේද මේ හිරෙත් ඉන්නේ. ඒ කොහොම හරි ඒ හැටියට ගත්තෙන් පස්සේ වචන නරකයි කියන කතාව තමයි එතන ගියේ. හැබැයි මෙතන සංගමහත්ය ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේ සමාජයේ මේක එලි කරලා තිබුණා. ඒ විතරක් නෙමෙයි. මේ ලංකාවේ ඔය ඔබතුමා සඳහන් කරපු අන්තවාදී කණ්ඩායම්. මෙතුමා වැඩි හයියෙන් කතා කරන්න කැමති වුණේ හැබැයි අපි ඒක කතා කරනවා. පැහැදිලි ලෙසම මුස්ලිම් අන්තවාදයක් මේ රටේ තියෙනවා. පැහැදිලි ලෙසම මුස්ලිම් අන්ත ඒ කියන්නේ මුස්ලිම් ඉස්ලාම් කණ්ඩායම එකතු කරගෙන අන්තවාදයට අන්තවාදී ලෙස ඔවුන්ට මේ රටේ විනාශ කරන්න අවශ්‍ය කරන පසුබිම හැදිලා තියෙනවා. ඒ පල්ලියෙන් පෝෂණය කරනවා කියලා මම කියන්නේ නැහැ. හැබැයි වුණාට ඒ මුස්ලිම් අයව තමයි මේ අරගෙන හදන්නේ මේකට. මොකද හේතුව මේක කුරානයේ හරහා හදන එක. ඒගොල්ලෝ අල්ලාහු අක්බර් කියලා තමයි මේ වැඩේ කරන්නේ. ඉතින් ඒ නිසා අල්ලාහු අක්බර් කියන කණ්ඩායමක් මේ වෙනුවෙන් හදලා තියෙනවා. එතකොට ඒක පෝෂණය කරන්න ඔය අසත් සාලිලා වගේ අය. ඒත් එකම ගත්තෙන් පස්සේ බදුරුදීන් වගේ බදුයිදීන් නේද? එතුමාගේ නම. ඒ වගේ උදවිය පැහැදිලි ලෙස සම්බන්ධ වෙලා තියෙනවා. මේක අපිට නෑ කියන්න බෑ. ඒක හොයාගෙන තියෙනවා. දැන් අද මාත් එක්ක මේ ගැන ඉතාම විශේෂ සාකච්ඡාවක් කළා එක්තරා රජයේ ඉහළම අමාත්‍යවරේ. එතුමා දැන් රජයේ අමාත්‍ය කෙනෙක් නෙමෙයි. පහුගිය දවසක සිද්ධ වෙච්ච සිද්ධියක් මේ ඔය රබර් අපනයනය කරන ආයතනය. මේ රබර් අපනයනය කරන ලංකාවේ තියෙන ආයතනයට මේක දෙන්නේ බදුරුදීන් මහත්තයා තමයි මේ අවසරය දෙන්නේ. ඒ ආයතනයේ ඉන්නවා හිමිකරුව දෙන්නේ කොටස්කාරයෝ දෙන්නයි ඉන්නේ. එක්කෙනෙක් ඔහුගේ මලනුවන් වන අතර අනිත් එක්කෙනා තමයි අර හෝටලේ පුපුර බෝම්බේ පුපුරවාගෙන මැරෙන්නේ මෙතන මේ මොකද්ද සංගරලනේ අනිත් හෝටලේ කින්ස්බරි හෝටලේ. අපිට දැන් බදුරුදීන් මහත්මයා මෙතන නැති හින්දා ස්වාමීන් වහන්සේ ඒ ප්‍රකාශ කරාම ඔහුට පිළිතුරු දීමේ අයිතිය නැති වෙනවා. ඔව් අපිට හෙට පිළිතුරු දෙන්න අපි ඉල්ලීමක් කරමු. මොකද හේතුව ඒ විදිහට මේ සමාජය ඇතුලේ විශාල ප්‍රශ්න තියෙනවා. ඒ නිසා මම මේ කියන්නේ මේක මේ හංගගෙන ගහලා අපි සංකල්පීයව කතා කරලා හෙට ගියා හෙට යනවා. ඒ කියන්නේ සංඝ මහත්තයා දෙරණයි අපේ හාමුදුරුයි මේ පූජකවරුයි මමයි අපි ඔක්කොම දායක වෙනවා හෙටත් තව පිරිසකට මේ රටේ මැරෙන්න. හෙටත් තව පිරිසකට මේ ජීවිත මේ රටේ ඔය වගේම අනපේක්ෂිත මරණයන්ට මුහුණ දෙන්න අපි උදව් කරන එකයි මේකෙන් වෙන්නේ. ඒ නිසා මේක අපි මෙතන ඉවර කරන්න ඕනේ. මේක අපි ඉවර කරන්න නම් අපි ඌරට හොරා බෙහෙත් බීලා හරියන්නේ නැහැ. මේක ඇත්ත අපි කතා කරන්න ඕනේ. මේ ඇතුලේ ඉන්නවා පාර්ලිමේන්තුවේ දේශපාලක. අද පක්ෂ විපක්ෂ කියන මේ දේශපාලක හැටි කරේම අද මොකද කරන්නේ? පාර්ලිමේන්තුවේ ගහගන්න එකයි කරන්නේ. පාර්ලිමේන්තුවේ ඒගොල්ලෝ ඔවුනොවුන්ට මේ චෝදනා කරගන්නවා. සමහරු කියන මේක දැන් මම දැක්කා අදත් දැක්කා අපි අදත් දැක්කා මේක අපේ කාලේ නෙමෙයි ඕගොල්ලන්ගේ කාලේ තමයි පටන් ගත්තේ කියලා කියන කාගේ කාලේ පටන් ගත්තත් අපේ ආඳුරුනේ මේ අන්තවාදේමනේ. ඒ නිසා මේ ගේ ඇතුළට සතුරු ආවට පස්සේ එමත් නැත්නම් ගේ ඇතුළ සතුරු වනසන්ඩ වට කරගත්තට පස්සේ ගෙදර මිනිස්සු රණ්ඩු වෙලා හරියන්නේ නැහැ. මෙතන සිංහල දෙමළ මුස්ලිම් ભેදයක් නැතුව Hindu Islam කතෝලික ભેදයක් නැතුව බෞද්ධ ભેදයක් නැතුව අපි සියලු දෙනා එකට එකතු වෙන්න ඕනේ. මේක එකතු වෙලා මේ ගමනේ යන්න ඕනේ. ඒ නිසා අද අපි පූජකවරු සහ මහා සංඝරත්නය එකතු වෙලා මේ කරන සාකච්ඡාව හෙට දේශපාලකයන්ට මේ රටේ තොපි යන මේ ගමන වැරදි කියලා ඇඟිල්ල දික් කරලා කරන ප්‍රකාශය බවට පත් වෙනවා සංඝ මහත්තයා. මේ වෙලා තියෙන සරල දෙයක් නෙමෙයි. දැන් සමහර දේවල් මම දැක්කා මේ රටේ ඉන්නවනේ මේ දේශපාලකයන්ගේ රෙදි හොදන තක්කඩි අර සංවිධාන ටිකක් ඉන්නවනේ මොනවද ඒ ජනතා සංවිධාන කියලා පිටුවගත්තු. ඒ මම එක පෞද්ගලික නාලිකාවකට අරගෙන ඇවිල්ලා මම දැක්කා ඒගොල්ලෝ කියනවා මේ බෝම්බ පිපිරීම දිහා බලන්න එපාලු. මේක බලන්නලු මේ පිපිරීමෙන් වාසි ලබන කණ්ඩායම් දිහා. ඒ වාසි ලබන කණ්ඩායම් දිහා දේශපාලන වාසි ලබන කණ්ඩායම් දිහා බැලුවෙන් පස්සේ පේනවලු මොකද්ද මේතර. කියන්නේ මුන්න තරම් පටු විදියට. එතකොට ඒ කියන්නේ මේ බෝම්බ පිපිරීමෙන් අවාසි ලබන කණ්ඩායම් වලට අවාසි අඩු කරන්නනේ මේ කතා කරන්නේ. ඉතින් ඒ විදිහේ කණ්ඩායම් ඉන්නවා. ඒ වගේම අපේ සමහර උදවිය මේ උගතුන්යයි සම්මත උදවිය පවා මේවා ඉතා වැරදි විදියට අර්ථකථනය කරගන්නේ. අපේ සංඝ මහත්තයා පහුගිය දවස්වල මේ රටේ ආණ්ඩුව එහෙමත් නැත්නම් රටේ පරිපාලනයේ ප්‍රධානී හැටියට ඉන්නේ ජනාධිපතිනේ. ආණ්ඩුව ජනාධිපති ආණ්ඩුවේ ප්‍රධානී ජනාධිපති. ජනාධිපතිවරයා දැක්ක දවසින් දවස මේ සමස්තේ දුර්වල වෙනවා. මම මේ ඇත්ත කතාව කියන්නේ. ඒ දුර්වල වෙන දැක්කන් පස්සේ ඔහුට සිද්ධ වුණා අගමැති මාරු කරන්න. හැබැයි මේ අගමැති මාරු කිරීමෙන් පස්සේ මොකද වුනේ? පාර්ලිමේන්තුවට ආවේ උසාවියට ආවේ කවුද? ඔය බටහිර රටවල් වල සහ ඇමරිකාවේ රටවල් වල තානාපතිවරු යොතෙන්ට ඇවිල්ලා බලාගෙන හිටියේ. ඒගොල්ලෝ තමයි මේ තීන්දුව වලට ඔලොර සන්නාද පැවැත්වුවේ. ඒ නිසා පැහැදිලි ලෙසම අපි තේරුම් ගන්න ඕනේ ඔවුන්ගේ අවශ්‍යතාවක් මෙතන තියෙනවා.
ඊට පස්සේ දැන් මොකද මේ දුර්වල ආණ්ඩුවක් තියෙනකොට දුර්වල රජයක් තියෙනකොට මේකට රින් ගන්න පුළුවන්. කොඩිම පහුගිය දවසක මගේ පිරිවෙනේ මේ මගේ දෙවෙනි හාමුදුරුව අපේ චන්දි මහහාමුදුරු පුසල්ලේ චන්දි මහහාමුදුරු අපේ හාමුදුරනේ කියනවා මේක මේ අපේ ලංකාව කියන්නේ නායක හාමුදුරනේ මේ මේ මුහුදේ පාවෙන මොනවද යෝගට් කෝප්පයක් වගේ කියලා. ඇත්තටම මේ 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 බරසාර රට මුහුදේ පාවෙන යෝගට් කෝප්පයක් බවට දැන් පත් වෙලා නැද්ද මේ දේශපාලක නිසා? ඒ නිසා මේ 225 නඩත්තු කරන්න හොඳ જાතියක් නෙමෙයි. කොටිම ඔබතුමාද ඔබතුමාද මන් දන්නේ මෙතෙන්ට ආපු වෙලාවේ කිව්වා අනේ ඔය බෝම්බකාරයෝ ටික ඔක්කොම පාර්ලිමේන්තුවට එකවර රින්ගා ගත්තා නම් මේ රටට වෙන ශාන්තිය මොනතරම්ද කියලා. ඉතින් මම මේ කියන්නේ බෝම්බකාරයෝ කොහෙටවත් රින්ගන්න ඕනේ නැහැ. භික්ෂුවක් හැටියට මම කැමති නැහැ මදුරු එක්කත් මැරෙනවට. හැබැයි උනාට මේ මරණය සිද්ධ කරන උදවිය අවසන් කිරීම එහෙමත් නැත්නම් මේ අන්තවාදී අවසන් කිරීම අපි හැමෝගෙම වගකීමක් සංක මහත්තයා. දැන් ක්‍රයිස්ට් චර්ච් සිදුවීමට ප්‍රතිචාරයක් විදිහට මේ සිදුවීම වුණයි කියනවා. ඒකට ඇයි ලංකාව වගේ රටක් තෝරගන්න කියන එකම තේරෙනවා. සිද්ධියට සංක මහත්තයා ලංකාවේ මිනිස්සු තෝරගන්න ඕන මොන අමනෝක්්‍ය ක්‍රියාවක්ද බලන්නේ ඒක. මොකද ඒක වෙඩි තිබ්බේ ක්‍රයිස්ට් චර්ච් වෙඩි තියපු මිනිහා ලංකාවේ ඉන්නවද? ওই කටුවා පිටියේ පල්ලියේද හිටියේ මෙහි පල්ලියකද හිටියේ නැහැ. ඒ නිසා ඒ පුද්ගලයා අහු වෙන්නේත් නැහැ. මෙතන මෙච්චරයි ක්‍රයිස්ට්චර්ච් සිද්ධිය සිද්ධ වෙන්නේ මාර්තු වල. එහෙම මේගොල්ලෝ ගෙවල් ආරම් පදිංචි වෙලා තියෙන්නේ ජනවාරි වල. අන්න එතනත් එහෙම වැදගත් දෙයක් තියෙනවා. අපේ හැමෝටම ඉතාම වැදගත් අදහසක්. එහෙමනම් ක්‍රයිස්ට්චර්ච් සිද්ධියත් මේ සිද්ධියම තව කොටසක්ද කියලා වහන්සේ එහෙම ප්‍රශ්න කරන්න ඕනේ. මොකද ඒ කලින් පිපිරෙන්න එපා මේක වෙන්න. ඉතින් ඒ නිසා අපේ සංඝ මහත්තයා මම මේ කියන්න හදන්නේ මම පුංචි කෙටි කතාවක් කියලා ඉවර කරන්න. එදා බක ජාතකයේ තියෙනවානේ අපේ හැමෝටම බක ජාතකයේ තියෙන්නේ විල කරදරයට පත් වෙලා තියෙනවා වතුර හිඳිලා. මේ වෙලාවේ කොකෙක් කිනවන උදව්වට. හැබැයි මේ කොකා ඇවිල්ලා උදව් කරන ව්‍යාජයෙන් මොකද කරන්නේ? මාළුව මාළුව අරන් ගිහිල්ලා කනවර ගල උඩ තියා. හැබැයි අන්තිමට කකුලම යාගේ බෙල්ල එල්ලිලා යනවා. කක්කුට්ටට පේනවා මේ කරලා තියෙන මහා වැරදි වැඩක් මේ කොකා කියලා. අසරණයන්ගේ අසරණකම පාවිච්චි කරගෙන අසරණව විනාශ කරලා තියෙනවා. අන්තිමට කකුලම මොකද කරන්නේ? බෙල්ල අල්ලලා බෙල්ල කඩලා දානවා කොකාගේ. ඒ වෙලාවේදී වෘක්ෂ දේවතාවෙක් ඉන්නවා මේ ගහේ. වෙන කවුරුත් නෙමෙයි අපේ බෝධිසත්වයන් වහන්සේ. සාදුනාද පවත්වනවා. ඒ නිසා වෘක්ෂ දේවතාවු ඉන්නේ බෝධිසත්වයෝ ඉන්නේ අසාධාරණයට ලක් වෙන උදවිය වෙනුවෙන් අසාධාරණයට ලක් කරන්න ආව විනාශයට පත් කිරීම අනුමත කරන්නයි. ඒ නිසා අසාධාරණයට පත් වෙච්ච අය කවුද? අසාධාරණයට මේ මේක ලෝකේටම තර්ජනයක්. හිතන්න ප්‍රභාකරන් ලව හැදුවේ අමිත ලිංගල්න වගේ අය. ප්‍රභාකරන් ලව ගොඩනගන නමුත් ඔවුන්ගේ මරණය සිද්ධ වෙන්නේ ඔවුන් අතරේ. සම්බන්ධන් මහත්තයා අද ජීවත් වෙන්නේ LTT එක ඉවර කරපු නිසා. නැත්තම් සම්බන්ධන්ගේ මරණයත් සමහරවිට LTT එකකින් සිද්ධ කරන මරණයක් වෙන්න පුළුවන්. මතක තියාගන්න ඕනේ මේ රටේ මේ ඔය මුස්ලිම් අන්තවාදයේ පෝෂණය කරන මේ දේශපාලඥයෝ ඔවුන්ගේ මරණයත් කවදා හරි දවසක සිද්ධ වෙන්නේ එම මුස්ලිම් අන්තවාදයේ විසින්මයි කියලා. මුලින්ම මුස්ලිම් කාර්යෝ ගහයි කතෝලිකයන්ට ගහයි බෞද්ධයන්ට ගහයි. හැබැයි අන්තිමට මුස්ලිම් ඔය අන්තවාදීන් ඇවිල්ලා තමුන්නාන්සලාටත් ගහනවා පූජකතුමනි. ඒ නිසා මේකේ අවසානයක් නැහැ. ඒ රටවල් වල පේනවනේ ඔවුන් වෙනත් ජාතීන් බරපතල තැන්වල ඒ වෙනත් ජාතීන්ට පහර දෙනවා. අවසානයේ මොකද කරන්නේ? තමන්ගේ වර්ගෙත් තමන්ගේ නිකාය තෝරාගෙන තමන්ගේ නිකාය කියන්නේ හැර අන්නේ නිකායින්ට පහර දෙනවා. ඒ නිසා මේ මාන මේ මනස වෙනස් කරන්න ඕනේ. ඒ නිසා අපිට මෙතරම් බණ කියන්න පුළුවන් අනහි වේරේන වේරාණී කියලා මමත් දන්නවා හොඳට බණ කියන්න සංඝ මහත්තයා. හැබැයි වුණාට මෙතන තියෙන්නේ මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කියපු කතාවත් වැරදි. ඒ වගේම මේ කවුද අපේ අමාත්‍යතුමා රාජිත අමාත්‍යතුමා කියපු කතාවත් වැරදි. මෙතන තියෙන්නේ ශ්‍රී ලාංකීය ත්‍රස්තවාදයකුත් නෙමෙයි, මේක තියෙන්නේ ගෝලීය ත්‍රස්තවාදයකුත් නෙමෙයි. ගෝලීය ත්‍රස්තවාදයට ශ්‍රී ලාංකීය මිනිස්සු අහුවෙන්න ඉඩ තියලා, පුහුණු වෙන්න ඉඩ තියලා, ඔවුන් මේ තුල වර්ධනය වෙන්න ඉඩ තියලා මේ රට අගාධයට දාපු, මේ රටට වින කරන, මේ අපේ රටේ දේශපාලනය හසුරවන ව්‍යාපාරයේ විසින් පෝෂණය කරපු, ඇති කරපු සහ ඉදිරියට දැනට පූස් පැටියෙක් හැටියට ඉන්න, නමුත් ඉදිරියේදී මහා දරඳඩු කොටියෙක් බවට පත් වෙන්න ඉඩ තිබෙන අන්තවාදයක් තියෙන මෙතන. හොඳයි ප්‍රසාද් හර්ෂන් ගෞරවනීය පියතුමනි, ඔබතුමාගේ ප්‍රවේශයට. මම මේ විශ්ලේෂණ දිහා බොහොම උනන්දුවෙන් අහගෙන ඉන්නකොට මම කල්පනා කරුවා මේකට මොකද්ද අපිට දෙන්න පුළුවන් උත්තරය කියන එක. දැන් ප්‍රශ්නය පැහැදිලි. විවිධ පැතිකඩවල මේක දිහා බලලා තියෙනවා. ශ්‍රී ලාංකිකයෙක් හැටියට මොකද්ද අපිට දෙන්න පුළුවන් උත්තරය කියන එක එක්ක මම පොඩි භාවනාවක් කරමින් හිටියේ.
දැන් ඇත්තටම අපේ මේ ප්‍රශ්නයට උත්තරයක් හැටියට ඉස්සල්ලාම පාර්ලිමේන්තුව දිහා හැරිලා බලන්නට දේශපාලනයේ දිහා හැරිලා බලන්නට දේශපාලනයක වෙනසක් දිහා කතා බහ කරන්නට හිත යොමු වෙනවා ඒක සාධාරණ වෙන්න පුළුවන් එතන උත්තරයක් නොතිබෙනවා නොවේ හැබැයි මට දැනෙනවා තරුණ පූජක පුතේ තුමේ හැටියට මේ මේකට උත්තරය තියෙන්නේ සදාකාලික උත්තරයක් తాවකාලික උත්තරවලින් තොර ප්ලාස්ටර් అలවන උත්තරයකින් තොර සදාකාලික උත්තරයක් හොයන්න නම් අපි බල ගන්නවන්න ඕනේ කාවද බල ගන්නවන්න ඕනේ ධර්මය නෙමේද උදාහරණයකට ඉන්දියාව ගත්තොත් එහෙම මුළු ඉන්දියාවෙම චින්තනය වෙනස් කරව එක මිනිහෙක් අපි දන්නවා මහත්මා ගාන්ධි තුමා උන්වහන්සේ එංගලන්තේ හදාරනකොට අධ්‍යාපනය කරනකොට උන්වහන්සේට හම්බ වෙනවා ශුද්ධ බයිබලෙ. බයිබලෙ උන්වහන්සේ කියවනවා ජේසුස් වහන්සේගේ කන්දොඩ දේශනාව. කන්දොඩ දේශනාවෙන් උන්වහන්සේගේ භාවනාවට මහත්මා ගාන්ධිතුමා එකතු වෙලා හදාගන්නා චින්තනයක් අවිහිංසාවාදය කියලා. අවිහිංසාවාදය කියන චින්තනය තමයි ඉන්දියාවට ඒ මහා පෙරලිය කරන්නේ. දැන් මට හිතෙන හැටියට මම දන්නවා මේ කියන හැම ප්‍රශ්නයකටම ගැඹුරු උත්තරයක් තියෙන්නේ ධර්මය බලගතු කරන තැනයි කියලා. පියතුමනි ධර්මය කියන එකත් විවිධ පුද්ගලයන් විවිධ විදිහට වරද විවිධ ඒ කියන්නේ කෙනෙකුට ධර්මය කියන එක තවත් කෙනෙකුට අධර්මය කියලා විදිහට පේනවා. අපි ධර්මය කියලා විශ්වාස කරන එක ධර්මය විදිහට සලකලා ඉවර වෙලා මිනිස්සු මරණ අයත් ඉන්නවා. ඉතින් එතකොට කොහොමද අපි ඕක යවත් කාලින කරගන්නේ? එතනදී අපේ ශ්‍රී ලංකාව හරි පුණ්‍ය භූමියක් වෙන්නේ මුළු ලෝකයේ කිසිම රටක නැති ආගම් හතරම ඉතාමත් සාමකාමීව ජීවත් වුණු දේශයක් මේ රට. ඉතාමත් විශේෂයෙන්ම මේලා අපි බෞද්ධ ඒ දර්ශනයට ඒ බෞද්ධ ආගමට අපි විශේෂයෙන්ම හිස නමන්නත් ඕනේ. මොකද ඒ වගේ සාමකාමී වටාපිටාවක් ඇති වුණේ ඒ ධර්මයේ පසුබිමත් එක්ක. ඒ පසුබිමත් එක්ක මේ ආගම් හතරම ලස්සනට ගමනක් ආවා. දැන් මම කියන්නේ මම දන්න විදිහට අදහන විදිහට පාර්ලිමේන්තුවට වඩා බලගතුයි පන්සල, පල්ලිය, කෝවිල. මිනිස්සුන්ගේ හදවත් තුළ එතන තියෙනවා තාම. මිනිස්සු තාම සිවුරට, ලෝගුවට, පන්සලට, පල්ලියට, කෝවිලට ලොකු ඇල්මක් බද්ධ වීමක් තියෙනවා. මම හිතන්නේ අපි අර අපේ හාමුදුරුවෝ කිව්ව වගේ බලගත් කරන්න ධර්මය. මේකෙදි මේ දීර්ඝ ගමනක් යන්නට පළවෙනි අඩිය දෙක තියන්න මේ අවස්ථාව වෙයිලා තියෙනවා. උදාහරණ බලන්න. දැන් කවුද දැන් දහම් පාසලේ දරුවව දහම් පාසලේ දරුවව ගැන නෙමෙයිද මේක පටන් ගන්න ඕනේ. දැන් අද වෙනකොට ඉරිද දහම් පාසල මේ ටියුෂන් පන්ති කතන්දරේ නවත්තලා ඉරිදා දහම් පාසලට දරුවව හැම ආගමකම ගෙන්නගෙන ඒ දරුවගේ හිත හදන්න ඕනේ නැද්ද? ඒ දරුවට අලුත් චින්තනයක් දෙන්න ඕනේ නැද්ද? එතකොට මේ ගබ්සාව වගේ දේවල් ගැන අපි කතා කරගෙන ඒව මාතෘකා කරගෙන පුංචි පවුල රත්තරන් කියන සංකල්ප අයින් කරලා දරු පරම්පරාවක් හදන්න ඕනේ නැද්ද? ඒ නිසා මම නම් දකින්නේ විශේෂයෙන්ම මේ ධර්මයේ අපේ ධර්මයේ තියෙනවා මේ මහා බලය. අද ආගම එක්තරා විදිහකට මට හිතෙනවා නිදාගෙන ඉන්න සිංහෙක් වගේ දෝ කියලා. අද අපේ ආගම වෙනකොට දෙන අපේ ආගම අපේ ආගම් දේශපාලඥයන් බදු අරගෙන දෝ කියලා. ඒ නිසා මෙන්න මේව තැන අපි කතා බහ කරගත්තොත් මෙන්න මෙතන තියෙන ලොකු සාකච්ඡාවක් මට දැනෙන හැටියට. මොකද ධර්මයේ තරම් බලගත්ු වෙන කිසිම ආයුධයක් මේ ලෝකේ නැහැ. ඒක අපි දැක්ක මේ සිද්ධියේදී. මේ සිද්ධිය දැන් උදාහරණයකට මේ කටුවපීටිය කියන ගමේ මල ගෙවල් වලට මීටර් 200ක් එහා පැත්තෙන් අපේ ගරු සේල්පියතුමා ගාමිණී පියතුමා එතන ඉන්නේ. ඒට එහා පැත්තේ ඉන්නේ මුස්ලිම් ජනතාව. මීටර් 100ක්වත් නැහැ ඔක්කොම ඉන්නේ මුස්ලිම් ජනතාව. අද වෙනකන් කිසිම කෙනෙක් කිසිම ගලක්වත් ගහලා නැහැ. එහෙනම් එතන මොකද්ද බලගත් උනේ? දේශපාලනයේද ධර්මයේද? දැන් ක්‍රිස්තුස් වහන්සේගේ මම කතා කරන්නේ මේ සිද්ධිය ගත්තාම මේ සිද්ධියේ උදාහරණයක් නිසා මුළු ලෝකේටම
මේ සිද්ධියේදී ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මය අපි දවස් 40ක් භාවනා කරලා හිටියි. මේ ගමේ මිනිස්සු ජේසුගේ ජේසුස් වහන්සේගේ ජීවිත මේ 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 දර්ශනයත් එක්ක දින 40ක භාවනාවක හිටියි. ඒ දින 40ේ භාවනාව ඥානකාන්තයේ අවසාන දවස තමයි මේ සිද්ධිය වෙන්නේ. ඒ නිසාම අපි දැක්ක මේ සිද්ධියේදී ජේසුස් වහන්සේව මරණයට පාව දෙනකොට උන්වහන්සේගේ ළඟ හිටපු ගෝලයේ කඩුවක් අරගෙන කන කපනවා. කන කපපුවම සතුරාගේ ජේසුස් වහන්සේ මොනවද කරුවේ? ඉස්සල්ලාම කරුවේ කඩුව දාගන්න ඉනේ කියලා අර කන කපපු මිනිස්සයාගේ කන සුවපත් කරනවා. දැන් අපි මේ වගේ භාවනාවක් හිටියේ. එනිසා මේ කටුව පිටිය කියන ගම උදාහරණයක් ගත්තොත් ධර්මයේ රජ කරමින් හිටි. ඒ නිසා කිසිම කෙනෙකුට හානියක් නොකරපු සුවිශේෂී පරමාදර්ශයක් මෙතන තියෙනවා. එනිසා මෙයා පොඩි දේවල් නෙමෙයි. එතකොට මේ වගේ බෞද්ධ දර්ශන තුල තියෙන මහා ලස්සන ගැඹුරු ආර්ය අෂ්ටාංගික මාර්ග, සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් කියන මාර්ගඵල ලබා ගන්න ක්‍රමවේදයක්. එනස ඒ වගේම දැන් මුස්ලිම් ආගමේ, ඉස්ලාම් ආගමේ තියෙන මේ ධර්මය, මේ මෙන්න මේවට අපි මීට වඩා පණ දෙන්න ඕනේ නැද්ද? මීට වඩා අපි මේ 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 ධර්මදේශයක් කරන්න ඕනේ නැද්ද? මේවට මීට වඩා අපි හුස්ම දෙන්න ඕනේ නැද්ද? මේ අපේ මේ ඔළුවල තියෙන කොළ පාට, රතු පාට, නිල් පාට මේ මේ චින්තන අයින් කරලා ඒවට මේ ධර්මය රිංගවන්න අපිට ක්‍රමවේදයක් සාකච්ඡා කරන්න බැරිද? අන්න එතන මං හිතනවා අපේ මාතෘකාව හැරයුම් ලක්ෂයක් වෙන්නට ඕනේ කියලා. ඔබතුමන් හිතනවාද අපේ මාතෘකාවට මූල බීජය සපේන අන්තවාදීන් ඔය කියන දහම් පාසල් අධ්‍යාපනය ලබන්නට, ඔබ වහන්සේ කියන ඔය ධර්මය, එකතුණු ධර්මයේ හැරි බෞද්ධ ධර්මයේ හැරි මුස්ලිම් ඉස්ලාමීය ධර්මයේ හැරි ඒවා උකහා ගන්නට, ඒව ඒ ක්‍රමවලින් දමණය කරන්න පුළුවන්, හික්මවන්න පුළුවන්, ශික්ෂණය කරන්න පුළුවන් පිරිසක් කියලා මට හිතෙනවා. මම අදහන මම ජීවිතේ ජීලා තියෙන මේ ධර්මය අනුව යහපත අයහපත නැති කරන්න පුළුවන් යහපතින් පමණයි. ඒ නිසා අධර්මය විනාශ කරන්න පුළුවන් ධර්මයෙන් මිසක් වෙන කිසි දෙයකින් නෙමෙයි. හොඳයි, අපි විරාමයකින් පසුව වඩාත් සාකච්ඡාමය වටයකින් හමු වෙමු.